ඔබේ සිහින යථාර්ථයක් කරගන්න cinec.edu වෙත පිවිසෙන්න. අනාගතය වෙනුවෙන් අපේ මඟ අපි සකස් කරගනිද්දී අධ්‍යාපනයට අපි ලොකු වටිනාකමක් දෙනවා. අධ්‍යාපනයේ සඳහා අපි ඉගෙන ගන්න ආයතනයක් විශ්වවිද්‍යාලයක් උසස් අධ්‍යාපන ආයතනයක් තෝරගනිද්දී වටපිටාව පිළිබඳව සහ තමන්ගේ අධ්‍යාපන වටිනාකම් පිළිබඳව ඒ හරහා අනාගතයේ ලැබෙන්න තියෙන රැකී අවස්ථා පිළිබඳව අපි කිහිප විටක් හොයනවා. CINEC campus ඒ සඳහා ඔබට තබා තිබෙන විශ්වාසයත් එක්ක අනාගතේ කොයි ආකාරයෙන්ද පාඨමාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා මාළඹේ CINEC campus හි සෞඛ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති මෙනික් හෙට්ටිහේවා ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමියට අයබෝන් ඔබතුමියට ඒත් එක්කම CINEC campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨේ සහකාර පීඨාධිපති ලසන්ත බස්නායක මහත්මයාටත් අපි ආරාධනා කළා. අයබෝන් ආරම්භයක් විදිහට CINEC campus පිළිබඳව කෙටි හැඳින්වීමක් කරලා අපිට පටන් ගන්න පුළුවන්. මම ඉතාමත්ම කෙටියෙන් CINEC ආයතනය පිළිබඳ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. ඇත්තටම CINEC ආයතනයේ මේනුවට අවුරුදු 32ක් වෙනවා ස්ථාපිත කරලා මූලික වශයෙන් ආරම්භයේදී මූලික අරමුණ වුණේ වෙළඳ නාවිකයන් ජාත්‍යන්තරයට ගැලපෙන වෙළඳ නාවිකයන් බිහි කිරීමේ පාඨමාලා ඉදිරිපත් කිරීමයි. නමුත් අවුරුදු 32ක් ගියාට පස්සේ මේ වන විටත් ඒ කර්තව්‍ය CINEC ආයතනය මගින් ඉතාමත්ම සාර්ථකව ඉෂ්ට කරගෙන යනවා. ලංකාවේ තරුණයන්ට අවශ්‍ය කරන ජාත්‍යන්තරයේ රැකියා විශාල වශයෙන් නිර්මාණය කරලා ඒත් එක්ක ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන ඒමේ කර්තව්‍යයක් විදිහට තමයි CINEC ආයතනය මූලික වශයෙන් ආරම්භ කළේ සහ මේ වන විට පවතින්නේ. කාලයත් එක්ක මේ වෙළඳ නාවික ක්ෂේත්‍රයේ මිදිලා මනෝච් CINEC උසස් අධ්‍යාපන ආයතනයේ නාමික නොවන අධ්‍යාපන පාඨමාලා සඳහා යොමු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම වතාවට 2005 වර්ෂයේදී ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පීඨය ආරම්භ කරනවා. ඉතින් මේ වෙන විටත් විශාල වශයෙන් ඉංජිනේරු පාඨමාලා ඩිප්ලෝමා සහ උපාධි පශ්චාත් උපාධි පාඨමාලා පිටනමිනවා. එතෙක්ව අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය නියෝජනය කරන සෞඛ්‍ය විද්‍යාපීඨය මගිමුති විශාල ප්‍රමාණයක පාඨමාලා මේ වෙනකොට පිරිනමනවා සහ ඒ වගේම තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එක කළමනාකරණ පීඨය. ඊට අමතරව මම නියෝජනය කරන පීඨය මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨය මේ වෙනකොට CINEC අධ්‍යාපන ආයතන විශේෂ අධ්‍යාපන ආයතන ලංකාවේ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන වශයෙන් අදින පීඨ හයකින් සමන්විත වෙනවා. ඇත්තරම මේ වෙනකොට වෛද්‍යවරුන් බිහි කරන කර්තව්‍ය විතරයි CINEC ආයතනය නොකරන්නේ. අනිත් සියලුම උපාධි පශ්චාත් උපාධි පාඨමාලා මේ වෙනකොට CINEC උසස් අධ්‍යාපන ආයතනය මගින් පිරිනමනවා. ඔව්. සෞඛ්‍ය විද්‍යාපීඨය නියෝජනය කරන පීඨාධිපතිනිය ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය අපි පැහැදිලි කිරීමක් කරවතින් මුලින්ම පීඨය පිළිබඳව හැඳින්වීමක් කරලා මොනවද පීඨය මගින් පිරිනමන පාඨමාලා කියලා? ඔව් මනෝජ. සෞඛ්‍ය විද්‍යාපීඨය දැන් පටන් අරගෙන අවුරුදු 3ක් වෙනවා. ඒ කාලය තුළදී අපි පටන් ගත්තෙම උපාධි පාඨමාලාවල්. උපාධි පාඨමාලාවල් අපේ මිනිස්ට්‍රි ඔෆ් එඩියුකේෂන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත. දැන් සාමාන්‍යයෙන් කියනවා නම් UGC එකේ ඩිග්‍රීස් නේ ළමයි හොයන්නේ. ඒ වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. UGC එකේ අනුමත පාඨමාලාවල් තුනකින් පටන් ගත්තා. මම කිව්වොත් පළවෙනි එක BSc Honors in Biomedical Science. BSc Honors in Industrial Pharmaceutical Science. BSc Honors in Cosmetic Science. මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා මේ තුනම අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පිරිනමන් නැති පාඨමාලා. ඉතින් ලොකු අවස්ථාවක් මේක අපේ දරුවන්ට මේ ළමයි දන්නවා ඇත්තම බයෝලොජි ස්ට්‍රීම් එකකින් ඉගෙන ගන්න ඒ ලෙවල් කරන ළමයි මේ තුන ගැන හොඳට දැන් අවබෝධයක් තියෙනවා අපිත් එක්කම ඉඳලා. අපේ ළමයි දැනට පටන් අරගෙන අවුරුදු 3ක් වුණත් බැචස් 6ක් තියෙනවා. මෙසරේ අලුත් බැච් එකට දැන් ළමයි කතා කරගන්න පුළුවන් අපිට. ඔයාලට කැමති නම් මම ඇත්තටම ළමයින්ට ආරාධනා කරනවා මේ පාඨමාලාවල් තුනට දැනට ඉන්න ශිෂ්‍ය අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් ඉන්නවා ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි කොහොමද මේක කරන්නේ කියන ගැන හරිම අවබෝධයක් ගන්න පුළුවන්. ඊට අමතරව අපි කරනවා 6 දැන් අපි තමු ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් තුනක් නැති වුණොත් ඒත් අපි ගම අවස්ථාවල් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් 6 ඩිප්ලෝමා එක කරන්න. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයේ
පාඨමාලාව අනුමත කරපු. ඒක කරලා අපි හදලා තියෙනවා ඕස්ට්‍රේලියාව වලට සහ UK වලට migration top up pathways. ඒ කියන්නේ මෙහි අවුරුදු දෙක කළා ඊළඟ අවුරුද්ද ඕස්ට්‍රේලියාවේ කරන්නේ. ඒක අනුමත කරලායි තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් නැසක් තියෙනවා අපිත් එක්ක සහභාගී වෙනොත් biology සහ biotechnology stream එකේ A level කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ඔව්. එතකොට මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨයේ පිළිබඳවත් අපි යම් එවැනිම කෙටි හැඳින්වීමක් කරලා මොනවද පිරිනමන පාඨමාලා උගන්වන පාඨමාලා කියලාත් අපි කතා කරමු සහකර පිටකට. මේ වෙන විට අපේ පීඨය මගින් ඉදිරිපත් කරන ප්‍රධානම පාඨමාලාව තමයි ඉංග්‍රීසි භාෂා උපාධිය. එතරම් ඉංග්‍රීසි භාෂා උපාධි දෙකක් තියෙනවා තමයි ඉංග්‍රීසි භාෂා සාමාන්‍ය උපාධිය සහ ගෞරව උපාධිය. එතකම අධ්‍යාපනයේදී ඉංග්‍රීසි භාෂා ගෞරව උපාධියත් අප පීටි විසින් මේ බේරුණු පිරිනමනවා. අතරම ලංකාවේ රාජ්‍ය නවන උසස් අධ්‍යාපන ආයතනය පිළිතර ගත්තට පස්සේ සිනෙක් අධ්‍යාපන ආයතනය විතරයි මෙවැනි සංකලනයක් තුල මේ වගේ පාඨමාලා ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව අධ්‍යාපනයේදී ගෞරව උපාධි හතරක් අපේ පීටිය මගින් පිරිනමනවා. ගතම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඉංග්‍රීසි ලින්ක් කියන්න මොකද අපේ ළමටත් ඒක වඩා මේ තීරෙන්නේ ඒ කෝස් වල නම්බර් වල සිග්නිෆිකන් බැචලර් ඔෆ් এডুকেෂන් ඔනර්ස් ඉන් ඉංග්‍රීසි බැචලර් ඔෆ් এডুকেෂන් ඔනර්ස් ඉන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි බැචලර් ඔෆ් এডুকেෂන් ඔනර්ස් ඉන් ෆිසිකල් සයන්ස් ඇන් බැචලර් ඔෆ් এডুকেෂන් ඔනර්ස් ඉන් බයොලොජිකල් සයන්සස් කියන අධ්‍යාපන වේදී ගෞරව උපාධි පාඨමාලා පිරිනමනවා. මෙතන අමතරව තෘතීක අධ්‍යාපන ආයතනයේ අනුමත ගුරු පුහුණු පාඨමාලා හතරක් අපේ පීටී මගින් පිරිනමනවා. මේ තුරුම අපි කියන TVEC අනුමත ඩිප්ලෝමා පාඨමාලා, ඩිප්ලෝමා ඉන් ටීචින් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරේචර්, ඩිප්ලෝමා ඉන් ප්‍රයිමරි ටීචින්, ඩිප්ලෝමා ඉන් ටීචින් මැතමැටික්ස් ඇන්ඩ් සයන්ස් සහ ඩිප්ලෝමා ඉන් ඒර්ලි චයිල්ඩ්හුඩ් এডুকেෂන් කියන ඩිප්ලෝමා පාඨමාලා. මේ පාඨමාලා හැදරුවට පස්සේ අතන විශේෂම ඩිප්ලෝමා ඉන් ටීචින් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරේචර් කියන ඩිප්ලෝමා පාඨමාලා හැදරුවට පස්සේ අප සුබසස්පල පාසස් තුනක් නැත්තම් මොකක්ද අසුල අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව මකාගෙන බැචලර් ඔෆ් ආර්ට්ස් ඉන් ඉංග්‍රීසි ඩිග්‍රී එක ඉංග්‍රීසි භාෂා උපාධියට ලියාපදිංචිවීමේ අවකාශයක් තියෙනවා. එතකොට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා හිතනවා ඇති යම් ආකාරයකින් ඔබ මේ සඳහන් කළා. මොනවද ඇත්තටම මේ සියලු පාඨමාලා සඳහා අවම සුදුසුකම්? අවම සුදුසුකම බයොමෙඩිකල් සයන්ස් කියන උපාධි පාඨමාලාවට නම් බයොලොජි ජීව විද්‍යා අංශයෙන් ඒ ලෙවල්ස් කරලා තියෙනවානේ. සබ්ජෙක්ට් තුනයි, එස් පාසස් තුනයි, සාමාන්‍ය සමර්ථ තුනයි. අනිත් පාඨමාලා දෙක ගැන කිව්වොත් ඒ දෙකට පුළුවන් ජීව විද්‍යා පැත්තෙන් පමණක් නොවේ බයෝටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙන් කියලා අලුත් ස්ට්‍රීම් එකක් දැන් තියෙනවානේ. ඒ ස්ට්‍රීම් එකේ ළමයින්ටත් අවස්ථාව ෆිසිකල් සයන්ස් කරපු ළමයින්ට ඒ ඔක්කොම ඒ ගැසට් කරපු විදිහටම අපි ඒ ළමයින්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට ඒ ලෙවල්ස් බයෝලොජි, බයෝටෙක්නොලොජි ඇන් ෆිසිකල් සයන්ස් කරපු ඒ පාඨමාලා හරහා උසස් පෙළ කරපු ළමයින්ට පුළුවන් වෙනවා අපිත් එක්ක කතා බහ කරලා ඒ පාඨමාලාවලට ඇතුළත් වෙන්න. ඒ අවම සුදුසුකම් උපාධියට හැබැයි 6 ඩිප්ලෝමා එකට උසස් අධ්‍යා උසස් ඩිප්ලෝමාවට සමර්ථ දෙකයි. සමර්ථ දෙකයි. හැබැයි ඒකම අපිට එයාගොල්ලන්ගේ අවශ්‍ය සුදුසුකම් සපුරන්න අපි සහයෝගිතා පාඨමාලාවල් සපුරලා ළමයිව අවශ්‍ය තැන් වලට ඒ ලෙවල් එකට අපි අරගන්නවා කියන දා. ඉතින් මම කියන්නේ ළමයින්ට දරුවනේ ඔයාලා අපිට කතා කරන්න. එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් වෙනස් වෙනස් මනෝජ්. එක එක්කෙනාගේ සුදුසුකම් වෙනස් ඒ ලෙවල්ස්. ඒතකොට ඒ අනුව අපිට මේ මූණට කතා කරලා අපිට පුළුවන් ඒගොල්ලත් එක්ක ඔයාට මෙන්න මේ අවස්ථාවන් තියෙනවා මේකෙන් කතා කරගන්න. හොඳම දේ තමයි තියෙන පාඨමාලාව තරමට රට යන්න බලාපොරොත්තු වෙනවනේ මේ මාර්ගය. මෙහෙම ඉන්නවනම් මේ විදියට. ඒ විදියට අපි දෙක මම හිතන්නේ අපි දෙක ඇවිල්ලා කතා කරලා එක්ක දුරකතන එන සම්බන්ධ වෙලා හොඳට කතා කරලා අපිට තීරණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ සුදුසුකමට ගැලපෙන විදියට සුදුසුකම් සපුර ගන්න තියෙනවා නම් ඒවටත් උදව් කරලා පාඨමාලා සඳහා අවස්ථාව ලබා දෙන්න ආයතනය සූදානම් කියන කාරණේ ඔබතුමා සඳහන් කළේ. ඔබතුමාගේ පැත්තෙන් අපි බැලුවොත් මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨේ පාඨමාලා කිහිපයක් පිළිබඳව ඔබතුමා සඳහන් කළා. ඒ වෙනුවෙන් තියෙන උණු සුදුසුකම් මොනවද? ඇත්තටම මේ සියලුම පාඨමාලාවන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත පාඨමාලාවන්. ඒ මූලික සුදුසුකම් වශයෙන් අපි සුසස් පෙළ ඕනෑම විෂය ධාරාවක් යටතේ අධ්‍යාපන ලැබුණ දුවදරුවන්ට ආම වශයෙන් සාමාන්‍ය සමර්ථ තුනක් තියෙනවා නම් මේ උපාධිය පාඨමාලාවලට ඇතුළත් වෙන්න පුළුවන්. මේ ඉංග්‍රීසි භාෂා උපාධියේ
සැලකිලි ගැනීමේදී මෙතන යම්කිසි ආකාරයකට දරුවන්ට අපසු සස්පල සාමාන්‍ය සමර්ථ තුනක් නැත්නම් නමුත් අපිට අපි අපි යන යුනිවර්සිටි කවුන්සිල් එකෙන් අනුමත ඩිප්ලෝමා එකක් 25% ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් උපාධිය ලියාපදිංචි වෙන්න පුළුවන් විශේෂයෙන්ම මම කිව්වා අපි අර ගුරු පුහුණු පාඨමාලාව යටතේ අපි පවත්වන ටීචින් ඩිප්ලෝමා ඉන් ටීචින් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇන් ලිටරචර් කියන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවොත් එහෙම අර යම්කිසි අඩුපාඩුවක් තිබ්බත් අපසෝසස්පල ප්‍රතිඵලවල ඒ ඒ දුවදරුන්ට අවශ්‍ය තමයි හැකියාව තියෙනවා බැචලර් ඔෆ් ආර්ට්ස් ඉන් ඉංග්‍රීෂ් බැචලර් ඉංග්‍රීසි උපාධියට ලියාපදිංචි වෙන්න ඩිප්ලෝමා පාඨමාලාවලට මූලික වශයෙන් අපි අවම වශයෙන් අපසෝසස්පල ස්පාසස් දෙකක් විතරයි බලන්නේ ඒ සුදුසුකම් එක්ක ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පාඨමාලාව තෝරගන්න. ඊට පස්සේ මාචාර්යතුමිය පාඨමාලාවක් හදාරලා තමන්ගේ සුදුසුකම් සපුරගත්තට පස්සේ ඊළඟට බලන්න රස්සාවක්. ඒක දේශීයව කරන රස්සාවක් වෙන්න පුළුවන්, විදේශීයව ලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ සඳහා මොනවද දෙන්නේ ඉඩ? ඒ සඳහා ඇත්තටම අපි දැම්මම අපි අපේ රෙලවන්ට් ඒ අදාළ කර්මාන්ත ඉන්ඩස්ට්‍රීත් එක්ක කතා කරලා දැනටම අපෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා අපේ ළමයින්ට. දැන් පළවෙනි බැච් එක අපේ හෙට ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට පාස් අවුට් වෙනවා. ඒගොල්ලන්ට අපි බලලා තියෙනවා දැන් බයෝමෙඩිකල් කිව්වම රසායනාගාර, කියන ලැබෝරටරිස් වල මේ තියෙන ප්‍රයිවට් හොස්පිටල්ස්, ඒ වගේම රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් කියන පර්යේෂණ ආයතන තියෙනවානේ ලංකාවේ ගොඩක්. ඒ වගේ මේගොල්ලන්ට පුළුවන් රසායනාගාර බයෝමෙඩිකල් සයන්ටිස්ට් ඔෆිසර්, ඒ වගේ අනිවාර්යෙන්ම මේගොල්ලෝ අපි කොහොමටත් ඉන්ටර්න්ෂිප් එකකට දානවා. ඒ එතෙන්දී ඒ ළමයින්ගේ ක්‍රියාකාරීත්වය අඳුනගත්තොත් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ළමයින්ට රැකියාවන් ගැන විශේෂයෙන් මම කියන ඕන ඉන්ඩස්ට්‍රියල් ෆාර්මසිටිකල් ඇන් කොස්මෙටික්. ලංකාවේ කවුරුත් මේක කරන්නේ නැහැනේ. එතකොට මේ දැන්ට ඔයා දන්නවා ෆාර්මසිටිකල් ඉන්ඩස්ට්‍රි එක මේක දැන් සංවර්ධනය වෙමින් පවතිනවා මේ රටේ. හැමතැනම බෙහෙත් නිෂ්පාදනය කරන්න යනවනේ. එතකොට මේ ළමයිව දැනටම කොහොමටත් ගොඩක් ඉල්ලලයි තියෙන්නේ. ඉතින් රැකිය අවස්ථා 100%ක් මෙහෙම කරන්න පුළුවන් කියන එක මම බය නැතුව කියනවා. කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එකත් එහෙමයි. ඔයා දන්නවා රූපලාවන්‍ය නිෂ්පාදනාංශය බියුටි කල්චර් නෙමෙයි. ඒ නිෂ්පාදනය කිරීමට දැනට ගෙන්නන්නේ ඉන්දියාව වගේ රටවල්වලනේ ග්‍රැජුවට්ස්. දැන් අපේ රටේ අපේ ළමයි ඉන්නවා. අපේ ළමයි දැනට ඒවයි ගිහිල්ලා පුහුණු වෙනවා. ඉතින් ඒ අවස්ථාවන් 100%ක් තියෙනවා. රැකියාව පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ඒ ආයතනවලට යොමු කරලා ඒ වගේකින් අපි ගන්නවා. ඕනෑම ධාරාවක ඕනෑම විෂය යටතේ පාඨමාලාවක් හදාගෙන සුසුකම සපුරගත්තට පස්සේ බලාපොරොත්තු වූ රැකියාව ඔබතුමාගේ පීටී පාඨමාලා වලින් නික්මෙන දරුවන්ට රැකියාව පිළිබඳව මොන වගේ අදහසක්ද අපිට සාධිකයක් දෙන්න පුළුවන්? ඇත්තට මම කිව්වත් එහෙම අපේ පීටීෙන් අධ්‍යාපන ලබා පිටස්සන දරුවන්ට රැකියාව විඳපල 100%ක් තහවුරු වෙයි. මොකද විශේෂයෙන්ම අපේ ඉංග්‍රීසි උපාධි පාඨමාලාව හරහා වෘත්ති මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ඇති දුවදරුවන් තමයි බිහි කරේ, උපාධිධාරීන් බිහි කරන්නේ. ඒකට ඇත්තටම ඉංග්‍රීසි භාෂාවට සුවිශේෂ වූ රැකියාව විඳපලක් නෑ. සියලුම ශ්‍රේෂ්ඨය ඔබතුමා නියෝජනය කරන ශ්‍රේෂ්ඨය පවා වෘත්තීය මට්ටමේ ඉංග්‍රීසි අධ්‍යාපන ඉංග්‍රීසි දැනුමක් තියෙනවනම් ඕනතරම් රැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට අපේ මේ ඉංග්‍රීසි උපාධි පාඨමාලාවේ දෙවැනි වසර තුන්වැනි වසර වගේ වෙනකොට බොහෝ වෙලාවට රැකියාව ලැබෙනවා ළමයිට. අපේ ගුරු පුහුණු පාඨමාලා දැන් අපේ තියෙනවා ගොඩාක්. අපේ රටේ ජාත්‍යන්තර පාසල් තියෙනවා, ඉංග්‍රීසි මාධ්‍ය පාසල් තියෙනවා. ලංකාවේ කොහෙවත් මේ ජාත්‍යන්තර සහ ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලට සුවිශේෂ වුණු ගුරු පුහුණු පාඨමාලාවක් නැහැ මේ වෙලාවට. ඇත්තටම ඒක ආණ්ඩුවක් කරන්නේ. හැබැයි ඒ අවශ්‍යතාවය දැනගෙන තමයි CINEC ආයතන විසින් මොකද මේ ජාත්‍යන්තර පාසල් වලින් ඉගෙන ගන්නත් අපේ දරුවෝ. දැන් ආණ්ඩුවේ පාසල් වලට නම් ගුරු පුහුණු අපි දන්නවා මේ ට්‍රේනින් කොලෙජස් වලින් ටීචර්ස්ලා ට්‍රේන් කරනවා. නමුත් දැන් මේ කර්තව්‍ය තමයි අපේ CINEC ආයතනයේ බාරගන්නේ. ඉතින් ඒක නිසා බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තර පාසල් වල අපේ සියලුම උපාධිධාරී මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියාව ලැබෙනවා. මොකද අපි ට්‍රේනින් එකටත් යොමු කරනවා. ඒ කාලේ ඇතුළත මේ බොහෝ විට ඒගොල්ලන්ට රැකියා අවස්ථා ඒ පාසල් වලම ලැබෙනවා. එතකොට ඔවුන්ට රැකියා පිළිබඳව කුමන පීඨයක් යටතේ අධ්‍යාපනය ලැබුවත් පාඨමාලාවකින් තමන්ගේ සුසුකම් සපුරගත්තත් රැකියා සඳහා ඉඩ තියෙනවා කියන කාරණය ඔබතුමත් ඔබතුමියත් සඳහන් කරන්නේ. හොඳයි, CINEC ආයතනයට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්, තොරතුරු දැනගන්න පුළුවන්, පාඨමාලා ගැන ඔබට තියෙන විශ්වාසය
තව එකතු කිරීම කරා සහ ඔබට රැකියාව පිළිබඳව බලාපොරොත්තුවක් නම් තියෙන්නේ ඒ වෙනුවෙන් තියෙන අවස්ථා මොනවද කියලා ඔබට සඳහන් කරා ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් සිනෙක් කැම්පස් වෙතින් ඔබ තිරයේ දකිනවා මේ දුරකථන අංක වලට කතා කරන්න පුළුවන් වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන් දුරකථන අංක 011 44 86 400 දුරකථන අංකයට ඔබ කතා කරන්න නැත්නම් වෙබ් අඩවියට පිවිසලා තොරතුරු දැනගන්න පුළුවන් www.cinec.edu කියන වෙබ් අඩවියට පිවිසලා ඔබට තොරතුරු දැනගන්නත් පුළුවන් එහෙම නැත්නම් තිරේ දිස්වනවා ලිපිණය සිනෙක් කැම්පස් මිලේනියම් ඩ්‍රයිව් IT පාර්ක් මාළඹේ මේ දුරකථන මේ ලිපිණයට ඔබට ලියලා උනත් තොරතුරු දැනගන්න පුළුවන් ඊට පාසුවෙන් කතා කරලා සහ වෙබ් අඩවියෙන් තොරතුරු දැනගැනීමේ අවස්ථාව ඔබට ලබා දීලා තියෙනවා එහෙමනම් අපි මෙහෙමින් සූතිවන්ත වෙනවා බාලබේ සිනෙක් කැම්පස් හි සෞඛ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිනිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෙනික් හෙට්ටිහෙවා මහාචාර්යතුමියට ඒ වගේම මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨයේ සහකාර පීඨාධිපති ලසන්ත බස්නායක මහත්මයාට විදිරාටම බොහොම ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්